සුබදවසක් අයිබුවන් කියලා පිළිගන්නවා ක්විස් බ්‍රේක යුටියුබ් චැනල් එකට අද ඔයාලට කතා කරන්න යන්නේ ඇත්තටම සාමාන්‍ය මාතෘකාවෙන් පිට කතාවක් ඔයාලට පේනවා ඇති මේක සම්බන්ධ වෙන්නේ මෝටර් සයිකල් වල එන්ජින් එකක කොටසක් මේ තියෙන ඇත්තටම කෑම් ෂාෆ්ට් දෙකක් මෙතන කෑම් ෂාෆ්ට් දෙකක් තියෙනවා එකක් තමයි පරණ එක එකක් තමයි අලුත් එක बैलू बैल मट मे देख सामान बैलू बैल मट मे देख सामान है कल्पना करना मैं तेने का मैं ऑयल गति अती मेक तमें परण कैमरे मे तीरने अलू कैम के මේ කෑම් එකයි ඒක දැන් බැලු බැලමට කිසිම වෙනසක් මේ දෙකේ නැහැ එහෙනම් ඇයි මේ එන්ජින් එකේ කෑම් ෂාෆ්ට් එක මාරු කරන්න තීරණයක් ගත්තේ එතකොට ඒක ලොකු හේතුවක් සාමාන්‍යයෙන් එන්ජින් එක කෑම් ෂාෆ්ට් එකක් මාරු කරන්න යන්නේ හොඳට තීරණය කළා එතකොට සාමාන්‍යයෙන් ඒ වගේ තීරණයක් ගන්න कैम साफ्ट हम आवे अतीन मुझे मैं बलू बल मट किसी में कैटल वाक मैं फलना कैम की ने अभी परीक्षा कल बलू मेन में अभी सामान्य मित बलागर मेन में बारी दिखा तीन मैं बारी दिखाई इनका मेन में रोकराम बल्ट से मेन में कोटास दिखी गेवी लीन प्रमाण आई एवगेम ईलंकट बलोने मेन मेतन तीन मेन में डी कंप्रेसर पार्ट मेन में डी कंप्रेसर पार्ट अभी चक्कर थिंक मेन मेक अभी परीक्षा करने के तमें तीन अमार जब अमार मुखद मेक निशिपाल परीक्षा करगर बेरी उंजिन्न गुडदार हम अतट इंजिन्न के फोल्ट कदम इंजिन्न के फोल्ट कदम कि बैसी स्टार्ट करना कि रिटर्न एक इंजिन्न के फोल्ट इतकोट कि रिटर्न फोल्ट निवेदी कर සාමාන්‍ය සාමාන්‍ය කෙනෙක් බලන්නේ කික් එක කික් ෂාෆ්ට් එකෙන් හරි ඒ කික් රැජෙක්ට් වලින් හරි ඒ කික් ස්පින් එකෙන් හරි ඒ ඒ පාර්ට්ස් වලින් තමයි සාමාන්‍යයෙන් චෙක් කරන්නේ ඇයි කික් එක රිටර්න් කරන්නේ කියලා. නමුත් ලෙඩේ තියෙන්නේ ඒ කික් එක සම්බන්ධ නොවන තැන. එතකොට මේක මේ තීරණය ගන්න මේ එක ලේසි නැහැ. මේ ලෙඩේ හරියටම හොයලා తీర్ణේ ගන්න එක ඉතින් පළපුරුද්ද තියෙන සහ දැනුම පළපුරුද්ද දෙකම හොඳ ඉහළ තත්ත්වයක් තියෙන මැකැනික් කෙනෙක්ට තමයි මේ දෙඩි හරියට අල්ල ගන්න පුළුවන්. එතකොට එහෙම වුණත් මෙන්න මේ රැචට් මේතර මේ ඩිකම්ප්‍රෙෂර් පාර්ට් එක හරියටම චෙක් කරගන්න එකත් ලේසි නැහැ. මේකත් බැලු බැලමුටම හොඳයි කියලා තමයි ඉතින්. නමුත් බලමු කොහොමද චෙක් කරගන්නේ කියලා. මෙන්න මේක මේ විදිහට මේ තියෙන ප්ලේ එක. සහ මෙන්න මෙතන මෙන්න මේ තියෙන කොටස. ඒක මෙහෙම එහා මෙහා කරනකොට අතට දැන්නවා. මෙන්න මෙතනයි මෙන්න මේ කොටසයි. ඒ දෙක ප්‍රේවෙනකොට හිර වෙනවා. මේ දෙක වදිනවා. එකට වදිනවා. ඒ බලන්න මෙන්න මේ කොටසයි මෙන්න මේ කැරකැවෙන කොටසයි. මෙතන මේ ගැප් එක මේකේ වදිනවා. එතකොට එහෙම වෙන්න බෑ. ඉතින් ඒ වදින ප්‍රමාණය ඔන්නෝම හිර වෙනවා. එතකොට මේ හිර වෙනවා කියන්නේ මේ ඩිකම්ප්‍රෙෂර් එක හිර වෙනවා කියන්නේ අපිට කික් එක රිටර්න් වෙනවා කියන එක තමයි. මේක ලොකු කතාවක් කෑම් ෂාෆ්ට් එක නිසා කොහොමද කික් එක රිටර්න් වෙන්නේ කියන එක
තේරුම් කරගන්න එක ලේසි නැහැ. මොකද කෑම් සොෆ්ට් එකේ සම්බන්ධය ගොල්ලන්ට ටයිම් ෂෙට් ටයිමින් චේන් එක හරහා ගිහින් තමයි එන්ජින් එකට මේක ට්‍රාන්ස්ෆර් කරන්නේ. එතකොට ක්ලච් එක හරහා ඔටෝ ගියර් වලින් ට්‍රාන්ස්මිෂන් වෙන බලයක් තියෙනවා. එතකොට කික් එකෙන් තමයි එන්ජින් එක ස්ටාර්ට් කරද්දී මුලින්ම ස්ටාර්ට් කරලා දෙන්නේ. නමුත් එන්ජින් එක ස්ටාර්ට් නොවුනොත් මෙන්න මේක මේ හිර වෙන හේතුව නිසා කික් එක රිටර්න් යනවා. ඒක ලොකු පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. එන්ජින් එක සම්පූර්ණ කොටස් සමගම නැත්නම් තේරෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ දෝෂය තමයි निराකරණය කරගන්න ඕනේ. අපි එක බලමු අලුත් කෑම එකත් එක කොහොමද කියලා. ලොගොන්ට පේනවනේදී මේක හරි ස්මූත් යනවා. මේ බලන්න මෙන්න මේ දෙක අතර වැඩිමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි මේ කෑම් දෙකේ තියෙන වෙනස. මේක හරි ඉක්මනට ඒ උමනා කරන ඉඩ තියාගෙන ගමන් කරනවා. නමුත් මේක එහෙම වෙන්නේ නැහැ. මේක මෙතන මෙන්න මේ පෙනටි වලට කොටසක් එක වදිනවා. වැඩිලා තමයි ඒකත් එක්ක ප්ලේ වෙන්නේ. එතකොට එහෙම වෙන්න බෑ. අන්තර බලන්න මේකේම වැඩිමක් සිද්ධ වෙන්නේ. මේ දෝෂය අල්ලගන්න එක ලේසි නැහැ. මේ දෝෂය අල්ලගන්න එක ලේසි නැහැ. කික් එකේ ප්‍රශ්නේ එක කියන්නේ අපේ රිසල් ෆෝල්ට් එක පෙන්නන්නේ කික් එකෙන්. නමුත් ලෙඩේ තියෙන එන්ජින් එකේ කෑම් ෂාෆ්ට් එකේ කියන්නේ එන්ජින් හෙඩ් එකේ තමයි ලෙඩේ තියෙන්නේ. ලොකු සම්බන්ධතාවයක් එක තමයි කතා යන්නේ. ඉතින් මේක තමයි තියෙන ගැටලුව. මේ කෑම් ෂාෆ්ට් එක මාරු කළා එන්ජින් එක ෆිට් කළා තමයි මේක फिनिश कर लगा नहीं थिंग अदर ट वाला टमी देन मला बाद इन मी वीडियो इस करे थिंग क्विज ब्रेकर यूट्यूब चैनल लाइक करना शेयर करना सब्सक्राइब करना वाला ट सुबह दावसाक.